අඹුසැමි යුවළ ගල්ගසා මරා දැම්මේ රෝහලේ කිලිටි රෙදි ටෙන්ඩරය ගන්නයි. ප්‍රධාන සැකකරු පාපොච්චාරණය කරලා. යාපනය කාර්කෝවලම් ප්‍රදේශයේදී අඹුසැමි යුවළ ගල්ගසා මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් පේදුරුතුඩුව පොලිසිය විසින් සැකකරුවන් දෙදෙනෙක් පෙරේදා අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඔවුන් දෙදෙනාගෙන් පොලිසියට ලද තොරතුරුවලට අනුව තවත් පුද්ගලයෙක් මේ ඝාතනයන් දෙකට සම්බන්ධ බවට තොරතුරු අනාවරණය කරගෙන තියෙනවා. මරණ දෙකම සිදු කළ ප්‍රධාන සැකකරු දැනට අත්අඩංගුවේ සිටින අතර ඒ පිළිබඳව වැඩිදුරටත් මෙලෙස සඳහන් කරලා තියෙනවා. මරා දමන අඹුසැමි යුවළ පේදුරුතුඩුව රෝහලේ කිලිටි රෙදි සේදීමේ ටෙන්ඩරය ලබාගෙන වසර ගණනාවක සිට එම කටයුත්ත කරගෙන යන අතර ඝාතකයා විසින් එම කටයුත්ත වෙනුවෙන් ඉදිරිපත් කරන ටෙන්ඩරය ඉවත් වෙන නිසා ලබන අවුරුද්දේදී කිලිටි රෙදි සේදීමේ ටෙන්ඩරය ඔහු වෙත ගැනීමේ යටි අරමුණින් මේ දෙන්නා ඝාතනය කරයි කියලයි ප්‍රධාන සැකකරු පොලිසියට පාපොච්චාරණය කරලා තියෙන්නේ. දැන් ඉතින් කිලිටි රෙදි සෝදන්න වෙන්නේ කොහේ ඉඳලාද? කොහොම නමුත් තවත් දෙදෙනෙක් මේ ඝාතනයන් දෙක සිදු කිරීම සඳහා ඔහුට උදව් දීලා තියෙනවා. මේ දෙපළ ඝාතනය කරලා තියෙන්නේ ඔවුන් දෙදෙනා නිවසේ නිදා සිටියේදී විශාල ප්‍රමාණයේ කොන්ක්‍රීට් ගල් කිහිපයකින් ඔවුන් දෙදෙනාගේ ඔළුවලට පහර දීමෙන්ලු. රෝහලේ රෙදි සේදීමට අදාළ පුද්ගලයා නොපැමිණි අවස්ථාවේදී ඔහු වෙත ලබා දුන් දුරකථන ඇමතුම් වලට පිළිතුරු නොදීම නිසා රෝහල් සේවකයෙකු රෙදි සෝදන්නාගේ නිවසට පැමිණ බලන විට තමයි අඹුසැමි යුවළ නිදු පෙදුරේදීම මරා දමලා තියෙනවයි කියලා දකින්නට ලැබිලා තියෙන්නේ. ටෙන්ඩරයක් ගන්න ජීවිත දෙකක් බිලි දීලා අන්තිමට තමන්ගේ ජීවිතයටත් මොකද උනේ?